ආයුබෝවන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නව නේද? ඔන්න අද මම ඔයාලට අවන් එකක් පාවිච්චි කරන්නේ නැතිව ටෝස්ටර් එකේ හවස තේ වේලාවට විනාඩි 15 වගේ හදාගන්න පුළුවන් ටී කේක් රෙසිපි එකක් තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ ටී කේක් එක අපිට හරිම ලේසියෙන් ගොඩක් ලාබෙට හදාගන්න පුළුවන්. මම මේකට බටර් පාවිච්චි කරන්නේත් නැහැ. ඒ වගේම මේක ගොඩක් රසට තියෙනවා, පුළුන් වගේ හොඳ සොෆ්ට් එකට තියෙනවා. හවස තේ වේලාවට හදලා ගෙදර හැමෝටම රස බලන්න දෙන්න, විශේෂයෙන් පොඩ්ඩු හැම හරිම ආස වෙයි මේකට. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. මේකට අවශ්‍ය කරන දේවල් සහ ප්‍රමාණ ඔක්කොම සුබුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. වීඩියෝ එක අවසානයේ සඳහන් වෙනවා. ඒ වගේම ඔන්න ඔය අද නම් මගේ වීඩියෝස් මුලින්ම බලන්නේ ඔය ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මගේ වීඩියෝස් බලලා හොඳයි නම් ඔයාලට ප්‍රයෝජනවත් නම් පල්ලෙන් තියරදු පාට subscribe button එක click කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔන්න වීඩියෝ එක ගැන හිතන දේ, අදහස්, යෝජනා පල්ලෙන් comment එකක් දාගෙන අමතක කරන්න එපා. දැනටමත් subscribe වෙලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ ළඟින්ම තියෙන bell button එකත් click කරලා මගේ වීඩියෝ එසෙනින් බලා ගන්න. මුලින්ම මම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට බිත්තරයක් කඩලා එකතු කර ගන්නවා. මම දැන් ඒකටම සීනි ටිකක් එකතු කර ගන්නවා. මම මෙතනදී සීනි ටික හොඳින් කුඩු වෙනකම් blend කරගෙන තමයි තියෙන්නේ. ඉතින් සීනි ටික කැඩපිටින් එකතු කරගත්තොත් අපිට ඒ ටික දිය වෙනකම් ගොඩක් වෙලා විස් කර ගන්න වෙනවා. ඒ නිසා මේ වගේ සීනි ටික කුඩු කරගෙන එකතු කර ගන්න. දැන් අපි මේ ටික හොඳින් විස් කර ගන්න ඕන විනාඩි 4ක් 5ක් වගේ. මම දැන් මේ ටික විනාඩි 4ක් වගේ හොඳින් මිස් කරගත්තා. දැන් ඔයාලට පේනවති මේ මිශ්‍රණයේ තිබුණු කහ පාට ගතිය නැති වෙලා සුදු පාට වගේ වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් මෙන්න මේ ප්‍රමාණයට වෙනකම් මේක විස් කර ගන්න ඕනි. මම දැන් මේකටම එකතු කර ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් වලින් මේස හැඳි දෙකක්. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් කිරි පිටි පාවිච්චි කරලා කිරි හදාගෙන එකතු කර ගන්නත් පුළුවන්. වැනිලා තේ හැඳි භාගිකුත් එකතු කර ගන්න. මන් දැන් මේකටම එකතු කර ගන්නවා තෙල් මේස හැඳි දෙකහමාරක්. ඉතින් අපිට මේකට පොල් තෙල්, ඒ වගේම එළවලු තෙල්, සන්ෆ්ලවර් ඔයිල් මේ ඕනෙම දෙයක් එකතු කර ගන්න පුළුවන්. හැබැයි ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න එපා. තෙල් ටිකත් එකතු කරගත්තට පස්සේ තවත් විනාඩියක් වගේ හොඳින් මිස් කර ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩියක් වගේ හොඳින් කලවම් කරගත්තට පස්සේ මම දැන් මේකට පාම් පිටි ටික එකතු කර ගන්නවා. මම මේකට පාම් පිටි ග්‍රෑම් 65යි එකතු කරගත්තේ. ඉතින් මට මේ ප්‍රමාණය මේවා 9ක් වගේ හදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට මේවා ටිකක් වැඩිපුර හදා ගන්න ඕන නම් මම මේ එකතු කරගන්නේ දේවල් වැඩිපුර එකතු කරගෙන හදා ගන්න පුළුවන්. ඒ වගේම මම මේකට එකතු කර ගන්නවා බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. ඉතින් මේ දෙක එකතු කරගත්තට පස්සේ ආයෙමත් හොඳින් විනාඩියක් වගේ විස් කර ගන්න ඕනි. මේ තියෙන්නේ හඳින්ම කලවම් වුණාට පස්සේ. දැන් ඔයාලට පේනවති මේ මිශ්‍රණයේ තියෙන ඕන පදම කොයි වගේද කියලා. මේක ගොඩක් දියාරු මිශ්‍රණයක් නෙමෙයි, ටිකක් කුකු මිශ්‍රණයක්. ඉතින් මෙන්න මේ පදමට තමයි අපි මේක හදා ගන්න ඕනේ. මම කිව්ව කිරි ප්‍රමාණය, ඒ වගේම පිටි ප්‍රමාණය මේ විදිහටම එකතු කර ගන්න. එහෙනම් අපි දැන් මේ ටික හදාගමු. මම දැන් මෙතන ටෝස්ටර් එක අරන් තිනවා. මම මේකේ උඩටයි යටටයි හොඳට තෙල් තවරගෙන තමයි තියෙන්නේ. අපි දැන් හදාගත්ත මිශ්‍රණයෙන් ටික ටික මේ ටෝස්ටර් එකට දාගමු. ඉතින් ගොඩක් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මේකේ තියෙන ත්‍රිකෝණී ප්‍රමාණයට සාමාන්‍ය විදිහට එකතු කරගන්න. ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි මේක වහලා ස්විච් එක ඔන් කරගන්න ඕනි. ඊට පස්සේ විනාඩි 3ක් 4ක් වගේ අපි ස්විච් එක ඕෆ් වෙනකන් තියන්න ඕනි. ඉතින් මට කලින් කියන්න අමතකුණා, මම මේ ටෝස්ටර් එක කලින් විනාඩියක් වගේ ප්‍රී හීට් කරලා තමයි මිශ්‍රණය එකතු කරගත්තේ. ඔන්න මේ තියෙන්නේ විනාඩි 6කට විතර පස්සේ. විනාඩි 4කින් විතර ස්විච් එක ඕෆ් වුණත් මම තවත් විනාඩි 2ක් වගේ ටෝස්ටර් එක අරින්න නැතුව එහෙමම තියාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ දෙපැත්තම ලස්සනට බ්‍රවුන් කලර් වෙලා තියෙනවා. ඉතින් සමහර ටෝස්ටර් වල උඩ පැත්ත බ්‍රවුන් කලර් වෙන්නේ නැහැ, සුදු පාටට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් කැමති නම් එහා පැත්ත දාගෙන ආයෙමත් ස්විච් එක ඔන් කරගන්න. ඉතින් එහෙම කරගන්න අවශ්‍යම නැහැ, හොඳින් තැඹිලා තියෙනවා නම් ඒ ඇති. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම ටික හදා ගන්න ඕනේ. මට මේවා 9ක් වගේ හදා ගන්න පුළුවන් වුණා ගමම ගත්ත පිටි ප්‍රමාණයෙන්.
මේ තියෙන මං ඒ විදිහට හදාගත්ත ඔක්කොම ටී කේක් ටික. ඉතින් ඔයාලා දකින්න ඇති මේක හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. මම මේකට බටර් පාවිච්චි කරේ නෑ. ඒ වගේම එක බිත්තරයයි පාවිච්චි කරේ. ඒ වගේම මං ඉස්සල්ලත් කිව්වා වගේ මම ගත්තේ පිටිග්‍රෑම් 65යි. මට ඒ ප්‍රමාණය මේවා 9ක් වගේ හදාගන්න පුළුවන් වුණා. ඇත්තටම ගොඩක් ලාබෙට හදාගන්න පුළුවන් රෙසිපි එකක් මේක. හවස තේ වෙලාවට මේ වගේ ගොඩක් ලාබෙට හදාගෙන ගෙදර හැමෝටම රස බලන්න පුළුවන් අපිට. ඇත්තටම මේක හරිම රසයි, පුළුන් වගේ හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ගෙදර හැමෝම හරිම ආසාවෙන් කයි, විශේෂයෙන්ම පොඩ්ඩෝ හැම ගොඩක් ආස වෙයි මේකට. ඉතින් ගොඩක් ගණන් දීලා බිස්කට් කේක් කඩෙන් ගෙනල්ලා කන්නේ නැතිව හවස තේ වෙලාවට මේ වගේ දෙයක් හදලා ගෙදර හැමෝටම රස බලන්න දෙන්න. එහෙනම් ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා, ඔයාලට ප්‍රයෝජනයක් තියෙයි කියලා. මේකෙන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. ඒ වගේම හැමදාමත් මේ වගේ ලේසි රෙසිපි බලන්න පල්ලෙන් තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. හැමදාමත් කියනවා වගේ මාව සබ්ස්ක්‍රයිබ් කරපු මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් ස්තුතියි. එහා පැත්තේ බෙල් එකේ ඕල් කියන එකත් ක්ලික් කරගෙන බයන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ ටී කේක් එක හදලා මට රස කියන්න. මේ වගේ ලේසි රෙසිපි එකකින් ආයෙමත් හම් වෙනකන් අදට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.